ඩීරිටිට් එකේදී හැබැයි සක්මනේදී ගොඩක් අය පින්වදනි ගන්නේ මේ දැන් 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 මම එක එක දැකලා දෙන එක එක ට්‍රේන් කරනවා සමහර ස්ලෝ මෝෂන් යනවා ඒ මොහොතේ මොහොතේ තැරවෙන එක මිනි කරනවා අරමයක් කරනවා පින්වදනි මම ඉගෙන ගත්තේ මේක අර දැන් අර අපි මොකද මට මේ වෙච්ච සිදුවීමක් තියෙනවා මේ ඔක්කොම මම සම්පදාය අනුව ආපු එකක් නෙමෙයි මේ මාර්ගයේ දකුණු අප්‍රිකාවේ දැන් මේ පරණ කට්ටියට කියනකොට බෝරින් ඇති දකුණු අප්‍රිකාවේ මේ එක මම ඉක්මනට වෙන පළාතකට යන්න වෙනවා හැබැයි YouTube එකෙන් කනෙක්ට් වෙනවා නේ අදේ අර පරණ කාලේ වගේ නෙමෙයිනේ දැන් අපි දන්න විදිහට පරණ කාලේ වගේ මං කියන්නේ මං පරණ නාකි ස්වාමිවාස කෙනෙක් ඔය හරි ගල් ගුහාවක අපවත් වෙන්න ඇති ඊට පස්සේ ඔන්න ආයි ඉපදිලා මොකද මං ඔක්කොම ඕල්ඩ් ෆැෂන් මම වාහන වල යන්න හිතෙන්නේ කියන්නේ පයින් එතන මේ මගක් බස්සලා තමයි මම පයින් ගිය ටිකක් යනවා ලංකාවේ. ඉතින් ඒක මොන හරි ඉස්සර ඔය එහෙම වඩපු සමහර දැන් අපි ගුරුහම්බර එහෙම තමයි වඩින්නේ. ඉතින් මොනවාසත් ඒ වගේම අපි ඔම හම්බුණා මේ ආත්මේ. නිකන් ආත්මේ එක වගේ. හැබැයි ඉතින් දැන් මම මේ රටේ දකුණු අප්‍රිකාවේ තමයි ඇත්තටම මම හැදුනේ අවුරුදු 14 වයසේ. මේ වගේ ඇවිල්ලා මේ කට්ටිය මගේ දෙමව්පියෝ මම ගොඩක් රිලේට් කරන්න පුළුවන් ඉතින් සමාජයලට මෙහි ඉන්න පිරිසට ඒ සවුත් ඇෆ්‍රිකාව වල ලෙසෝතෝ කියලා තියෙනවා සවුත් ඇෆ්‍රිකාවම නෙමෙයි ඒක ඇතුලේ තියෙනවා කිංඩම් එකක් ලෙසෝතෝ කියලා. ඒ ලෙසෝතෝ වල තමයි මට එදා ඉඳන් කුතුහලයක් තිබ්බා මේ ගවේෂණයක් තිබ්බා මේ ලෝකෙ කොහොමද වෙන්නේ කියලා. ඒක මොනවද මේකේ මට ඒක සෑහෙන කාලයක් තිබ්බා. ඉතින් ඔය ෆිසික්ස් වලට තමයි හිත ගියේ. මොකද මේ හම්බෙන කට්ටියයි ටීචර්ස්ලත් එක්ක ෆිසික්ස් වල විශේෂයෙන් ඔය පරිණාමවාදීනේ නේද සාපේක්ෂ න්‍යායනේ රිලටිවිටි තියරි ඔෆ් රිලටිවිටි ආ සාපේක්ෂතාවවාදයනේ theory of relativity නේ අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවවාදය තමයි මට ගොඩක් හරියට හිතට වැදුච්ච එකක්. ඕකේ වැදුණා කියන්නේ මෙහෙමයි ඒකේ අර time is you know it dilates කියලා කියන්නේ. ඒ කියන්නේ can be stretched නිකන් elastic එකක් වගේ මේ ඉතින් ඒක පොඩි තේරෙන්න මෙහෙම දෙනවා මේ උදාහරණ සමහර නියුනෝ දෙන්නෙක් ඉන්නවනම් එක නියුනෝ දෙන්නෙක් ඉන්නවා නම් එක්කෙනෙක්ව මේ පෘථිවිය වෙලාවේ අවුරුද්දක් අරිනවා නම් ස්පේස්ෂිප් එකක මේ කොයි හරි අභ්‍යවකාශයට ඇරලා අවුරුද්දක් දැන් මෙහෙ ගෙවෙනවා එනවා මෙහාට මේ ළමයාට අවුරුද්දක් ගෙවිලා තියෙන්නේ එයාට අපි කියනකෝ මාස 3යි ගෙවිලා තියෙන්නේ අන්න එහෙම දෙයක් වෙනවා කියලා. දැන් ඕක තියරි මට්ටමින් තිබ්බට ඕක ප්‍රූව් කරපුවාට සා තිබ්බා මේ සෝන් පාටිකල්ස් එහෙම මේ මොනවාද 1950 ගණන් වල ජෙනීවා වල ඒවා වෙනවා කියලා කිව්වා. දැන් ඕක පින්වතුනි අයින්ස්ටයින් හොයාගත්තත් නැතත් මේක හැමදේම සිද්ධ වෙලා තියෙන ස්වභාවයක්නේ මේ ලෝකේ. ඕකම තියෙද්දි මගේ අම්මගේ පොතත් මම කියනවා දැන් අම්මගේ පොත් తీනවා දැන් ඒ කාලේ මම බයිබලයේ කියන හැම එකක් කියවනවා. එතන තියෙනවා ශක්‍ර දේවේන්ද්‍ර පෘථුවියට ඒ කියන්නේ මේ බුදුහාඳුර හම්බෙන්න ආපු වැඩපු අවස්ථාව. ඒ අවස්ථාවේදී තවදිමසා දේවලෝක ගැන කියනවා. ඒ ලෝක තලවල මේ අවුරුදු 1000ක් යනකොට එහි එක දවසක් එහෙම මාසෙෙම හැදිලා හැටින හැටි. බ්‍රහ්ම ලෝකෙ මෙහි කල්පයක් යනකොට එහි දවසක් කොහොමම අනුපිළිවෙලට දැන් ඒක විතරක් කියවනකොට ඒක ෆේරි ටේල් එකක් වගේ නේ. සුරංගන කතාවක් වගේ. හැබැයි අරක දැනගන්නකොට දන්නවා මේ තල ඇත්ත. පින්වතුනි ඒක තමයි මගේ පළවෙනි භාවනාව ඒ කාලේ. ඕකත් එක්ක දැන් මම ඕවා ගැන හිතලා ඉඳලා පාඩම් මොනවත් කළා නෑ. දැන් අපි දැන් පළවෙනි බැච් එක ඒ කාලේ IGCSE ඉන්ටර්නැෂනල් ජෙනරසිටිස් එකේ කේම්බ්‍රිජ් මේකේ ඒක පළවෙනි බැච් එක අර ඒගොල්ලෝ ඒ එක්සෑම් එක පිටත කවුරුත් ෆේල් වෙන්නේ නැහැ. ඒකද කරන්නේ මන් දන්නේ නැහැ. නෑ කවුරුත් ෆේල් වෙන්නේ නැහැ. දන්නවනේ කැටගරිස් දෙකක් තියෙනවා. ABC. ඉතින් ඒක මට හොඳට ගැළපීලා හු එක්සෑම්. ඉතින් කොහොම හරි ඒ විභාගෙදී දැන් මම මොනවත් පාඩම් කළේ නැහැ. මේවන් තමයි මට දැන් ඉස්කෝලේ අච්චර ඉන්ට්‍රස්ට් නැහැ අතර. මට තේරුණාම ඊට පස්සේ පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. මගේ ටීචර්ස්ලා ඒක දීලා තියෙනවා ශානක ඉස් ටර්චින් ෆෝර් ස්ටිමියුලස් ඇන් ෆුල්ෆිල්මන් බියොන් වට් වී ඉංග්‍රීෂ් කෝල් ස්කූල් ඇත්ත. ඒකට තේරෙනවා මේ මොනවාද මේක මේ හිර වෙච්ච රාමුවක හොයන එකක් නෑ කියලා. ඉතින් ඔහොමම තිබ්බේ තිරිච්ච ටීචර්ස්ලා හිටිය හරි වටන ඒගොල්ලෝ මට ධෛර්යයක් දුන්නා. කොහොම හරි මම දැන් පාඩම් කරලා නෑ. දැන් එතකොට මම මොනවද කරේ රාත්‍රී කාලේ මේ ලෝක තලවල් තියෙනවා කියලා අනුමාන කරා. දැන් මෙහෙම අනුමාන කියන්නේ නිකන් මේ අර තියරි එකක් තියෙනවා ඒක සත්‍යයිනේ. මෙහෙම හිතට ගන්නකොට මට හොන්තට විශ්වාසය ඇති වෙනකොට ඒ තලය තියෙනවාමයි කියලා මම දන්නවා මගේ මනස එතනට සම්බන්ධයි. ඒ සම්බන්ධයි කියලා තේරෙනවා මම දන්නවා එතන ඕන දෙයක් කරන්න පුළුවන්. උන්වහන්සේලා බලගතුයි. අර පඬු වාසනේ මොකක්ද කියන්නේ? උණු වෙනවා එහෙම කියලා කියනවනේ.
ඒ චක්‍ර දේවේන්ද්‍රෙම ඉන්නවා ඒක සත්‍යයි කියලා මට එහෙම ඉන්නවත් එක්කම මම ඊට පස්සේ ඒක පාවිච්චි කර අර මොකද ඉංග්‍රීසි මේ මොනවාද past papers english language literature පත්‍රපත් මොන ප්‍රශ්න පත්‍ර පරණ papers තියාගෙන syllabus එක තියාගෙන ඒ english language paper එකේ essay title එකයි english literature paper එකේ essay title එකයි අනුමාන කරා අනුමාන වෙන්න ඇති මට ඒක approximately ඔය දෙක ඊට පස්සේ මම අනිත් දවසේ මගේ ටියුටර් මම මෙයා මොනවත් කාටවත් කියන්නේ නැහැ ඒ කාලේ කරපු දේවල් ඔබ මම ටියුටර්ට තාත්තාගේ අතී ඇරියා මේ essays දෙකක් මේ යටතේ ලියලා ගේන්න කියලා තාත්තත් ඇහුවේ නැහැ මොනවද ඒගොල්ලන් ගිහිල්ලා ටියුටර්ත් බැලුවා මගේ මේ ටීචර් බැලුවා මේ එයා ඔක්කොම පාඩම් කළා නැද්ද ඇයි මේ මේක ફોકસ කරන්නේ කියලා පස්සේ මම මේක කිව්වද මහත්තයා ඊට ඉස්සෙල්ලා කිව්වනේ ඔක්කොම කියලා නිතේනේ බලන්න නියම් කේකව අලුත් දෙකත් කියනවා මේ අනිත් අය අහලා නැහනේ මම මර කියන්න ඕනේ යම් දේව සම්ප්‍රදායෙන් තොරව ආපු නැති කියලා කොමාලි මොකද මේක දේවලෝකවල තියනවා කියලා පළවෙනි ප්‍රූෆ් ආපු ඇති ඒවා පාවිච්චි කරපු ඇති නැත්තම් නිකන් මේක මේ කොමාලි ඒ අර ඒ වෙලාවේ අර එහෙම ફોકસ ඊට පස්සේ ගුණ ලියාගෙන ආවා මම ඊට පස්සේ ඒක ගෙනිච්චා ප්‍රශ්න අර පේපර්ස් දෙනකොට හරියට මට ටයිටල්ස් දෙක තියෙනවා ඒ වෙලාවේ මගේ ජීවිතයේ අතරණිය හරියට විශ්වය අධ්‍යය තියෙනවා වගේ හැබැයි එතනකට මට මහාන වෙන්න කියන අදහස ආවේ නැහැ ඕක මත තමයි යම්මත් ඒ කාලේ නිකන් මගේ පරිවර්තනෙ වෙවි යන කාලයක් මොකක් හරි ඕක මත මේ තව දේවල් වුණා අර විශේෂ දෙයක් වුණා අර අනිත්‍ය සංඥාව ඇවොක්ස් වලට ඇවිදගෙන යනකොට ඒක මගේ ඉතින් අද වෙනකල් ඒ වෙනස් වෙච්ච එක ඒක මේ මගේ හිත නිවිලා ගියායි අවස්ථාවේදී ඒක ලොකු වෙනසක් කරා මම සක්මන ගැන කියන්න ගියේ දැන් මම එහෙම යනකොට කොහොමද මම භාවනා කරන්න කියලා ගියේ නෑ මොනවත් එහෙම කරන්න කියලා ගියේ නෑ පින්වතුනි ඔය මොම රිලැක්ස් කරගෙන කැලිඩන් රිවර් එක තියෙනවා එතන ඔය ඇවිදින්න ගියා යනකොට තමයි එක පාටම නොහිතුව ආකාරයට යම් සංඥාවක් මතුණා දැන් ඕම තමයි මම භාවනා කරන්න පුරුදු කරලා තියෙන අපි ගුරු වහන්සේලාත් එහෙමයි කරන්නේ මෙහෙම මෙතන මේ එතකොට මේක ඇතුලේ හිතන්න නැතුව හිතන ක්‍රමයක් තියෙනවා පින්වතුනි ඒක අපි ඇක්ටිවේට් කරන්න ඕනේ. ඉතින් ඒක කරන්න මේ ඇතුලේ තියෙන මොලේ මේ නිකන් හිතෙන්නේ නැති. ඒ කියන්නේ හිතන්නේ නැතුව ඉන්නකොට නිකන් අපි තමට ප්‍රශ්නයට උත්තර නැහැ. අපි ඇවිදින්න යනවා. ටක් ගාලා උත්තර එනවා. ඉතින් මට කෙලිම ළඟම කියන්න පුළුවන් ඉංග්‍රීසි වචනයකට intuition කියලා. Intuitively. නිකන් spark ටක් ගාලා මේක නේද කියලා එහෙම දැනෙන එක. අන්න ඔතන තමයි යෝනිසෝ මනසිකාරය ඇක්ටිවේට් වෙන්නේ. ඔක සාමාන්‍ය හිතන්නේ නැතුව ඉන්නේ කොයි වෙලාවේද පින්වතුනි? සමාධිය තියෙන වෙලාවේ. ඔය පංච නිවන්යන්ගේ මිදිච්ච වෙලාවේ. කියන්නේ ප්‍රථම ධ්‍යාන අවස්ථාවේ. ප්‍රථම ධ්‍යානෙදි එකත් හිතයි තියෙන්නේ පින්වතුනි. මේ ඇහැ කන නාසයෙන් එන අරමුණ වලට ආශාව නැහැ. ඒ ඔය ඒවලින් ආපු වලින් ආශාව වලින් ඇතිවෙච්ච ඒවලින් ඔය සිතුවිලි එන්නේ දුවන සිතුවිලි. අන්නේ වෙලාවට ඒ සිතුවිලි නැහැ. එක සිතුවිල්ලයි තියෙන්නේ. ඒ සිතුවිලි නැහැ වගේ. අන්න එතකොට ඒ අවස්ථාවේදී අර අරක වෙන්න ඉඩ තියෙනවා. අර ධර්මයේ අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං ඔය එක දෙකක් හරි. දැන් අපි ඔහොම කිව්වට අරම ඇතුලෙන් බලන එක නෑ. දැන් දවසක් මම මේ සූත්‍රය අරන් මේ කට්ටියට ඩෙමොන්ස්ට්‍රේට් කරන්න පොඩ්ඩක් ඇහුවා. ජරා මරණය බුදුහාඳුර කියනවා මේ සූත්‍රයෙන් ජාතිය පදනම් කළෙන්නේ. හැබැයි ජරා මරණය මොකක් පදනම් වෙලා දෙන්නේ කියලා. ඒක මම අහනකොට මේ කට්ටිය එකපාරටම ගුවා ජාති කියලා. because මම මේ ක්ලාස් ටීචර් කෙනෙක් වගේ උත්තරේ ගන්න නෙමෙයි මේ ඉන්නේ. ඒක තමයි නැවතිලා අර දැන් ඔය උත්තරේ කිව්වේ කාන් හරි අහපු එකක් පොතක කියවපු එකක් මෙමරි එකකින්. මේක අර ඇතුලෙන් Tamanටම පේන අවස්ථාවක් වෙනකල් ඉවසගෙන ඉන්න වෙනවා. ඒක අර ඇතුලේ බ්‍රේන් එක ඒක ඇක්ටිවේට් කරන්න තමයි ඔය ජෝනිසෝ මනසිකාරය තේරෙනවද මේ පොයින්ට් එක මේක ඉම්පෝටන්ට්. මේක ටිකක් අලුත් නේද මහත්තයෝ. අලුත් නෙමෙයි මේක තමයි ඉම්පෝටන්ට්. කවදා හරි තමන්ට සෝවන් වෙන්න හරි එහෙම වෙන්න නම් මේක අර හිතන්නේ නැතුව හිතෙන් එන්න මේ සමාධියෙන්දයි මෙහෙම වැඩිය මෙහෙම රිලැක්ස් කරලා අර ධර්ම සූත්‍රයක් කියවපු එක ඔහි කන්ටෙම්ප්ලේට් කරන්න ඕනේ මිනි කර කර යන්න ඕනේ තේරෙනවද මන්දි ඉතින් ඒකට හැබැයි මෙහෙම පටන් ගන්නත් ඕනේ දැන් අපි එක එක ඔළුවේ නරක් කරගෙන තියෙන ජීවිත දැන් සමහර කට්ටිය ඇවිදින විදිහෙන් බලන්න පුළුවන් ඒගොල්ලන්ගේ හිත තියෙන හැටි මං කියනවා ගොඩක් අයට සත්ව ඇවිදින්න කරන්න එපා කියලා සත්ව කියන්නේ 80 mm පින්වතුනි. කේක් දඩබඩබඩ කාලේ යන මොනාරි හිත හිත යනවා. මෙහෙ බලාගෙන ටක 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 ගාලා
පොඩ පොඩ හිමීට යනවා හැබැයි ඒක ආටිෆිෂියලි නෙමෙයි හිත පෙන්නුම් කරනවා ඇඟේ ඉරියව් වලින් පින්වතුනි හිත කොහොමද තියෙන්නේ කියලා පේනවා තමන්ගේ ඇවිදින විදියෙන් කාර් එක එලවන විදියෙන් ඒ කියන්නේ කතා කරන විදියෙන් හැමදේම